අට ස්ශ්‍රේණයේ ඉගෙනනුම ලබන දවාදරුවන්ට ඉත්තාම වැදගත් විඩියෝව තමයි අදත් අපි මේ විදිහරි දිරිපත් කරන්නේ. අට ශ්‍රීණියය ඉතිහාසය පෙළපුතිං බැදගත්ම කරුණටික වෙතරක් තෝරලාමරල අරගෙන පළමුවාර විභාගේයට අදාලව එන ප්‍රශ්න ටිකයි ඒ වට උත්තර ටිකයි ඔන්න අපි අද මේ වඩියෝයිෙන් කතා කරන්න සූදාන වෙනවා. දැඟත්බලමු පළිනි පාරව තමයි ශ්‍රී ංකාවේ සාම්ප්‍රදායක තාක්ෂණය හා කලාව කියන්නේ. මේ අයටතේ අපිට කතා කරන කොට්ට ඉතාම් වැදගත් කාරණයක් මෙන්න මෙතැන තියවා. ඒතමයි ශ්‍රී ලංකාව කියන්නේ වසර දෙදහස් පංසීයක වෙතර අක්ක්ඩව එකන්නේ නොකැඩී දිගට එක දිගට ගලාගෙනාපු ලිකිත ඉතිහාසයක් ඒ ඉතිහාසේ ලිය ලතියෙනෝන ඉතින් මෙන්නම ඉතිහාසේ මේ දීර්ඝ කාලය අපේ වූතුම්මිත්තු තමන්ගේ ගැටලු විසඳගන්න විවිධාකාරය තාක්ෂණක ක්‍රමයෝදාගත්තා. ඉති මේවා කාලය ඇතිස්සේ කොහොමද අපේ අද වෙනකං ආවෙේ පරපුරෙන් පරපුරට මේ අතර මේ තාක්ෂණ අංගාතර තියෙනවා අපේ රටටම ආවීනිික විච්ච වෙන රටවල්වලට ආවෙනක නොවනු අපේ රටටම ආවේනික විච්ච තාක්ෂණයක් තියෙනවා. අන්න ඒ තාක්ෂණය හඳුන්වන්නේ ඒතාක්ෂණක අංග හඳන්වන්නේ කොහොමද සාම්ප්‍රදායික තාක්ෂණය විදිහට හරි. අපි බලමු මේ අතරින් ජලතාක්ෂණය පිළිබඳව තමයි අපි මෙන්න මේ කොටසෙන් කතා කරන්නේ. එතකොට මෙතන කතා කරන්නේ ඉතාම කෙටන් අපි වැදගත් කරු එක වෙතරයින්නේ හරි මෙතරන පලවින් ප්‍රසනේ තමයි ජලතාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අහන්ඩ පුළුව. මොකක්ද ජලතාක්ෂණය කියන්නේ කියලා ඇහුවත් ඔබ දෙන උත්තරමකක්ද. බැව් ඇලවලි හා පොකුණු මෙට මේ විදිහට මරගදයාගම. මේ වගේ ආදිය වැැව් ඇලවේලි පොකුණු ආදිය. ජලයාශ්‍රිතව තැනු නිර්මාණ. අන්න ඒවිදියට ජලයාශ්‍රිතව තණන නිර්මාණ සඳහා යොදාගත්ත සිිල්පක්‍රම, සිිල්පක්‍රම ජලතාක්ෂණය විදියට හඳුන්න නොන්න අපි ඒ කාරණය ඉත්තාම කෙටියම් මතක් කරගම් ඊළඟට බළමු කෝපිී තවත් වැදගත් කාරණයක් මෙන්න මෙතර තියෙනවා. මුල්ම ගම් මුල්ම ගම් පිහිටවන ලද්දේ, නම් අවදයේ ද කීවැනි අවදීද කියලා අවදි කිහිපයක්වාට දෙන්න පුළුවන්නේ. එතකුට මතකතියන්ඩෝනේ ක්‍රිස්තුපූර්ුව කිස්තු පූර්ර්ුව අවදයේ. ක්‍රිස්තු පූරු අවදයේ සිට කියල මතකතියාගණ්ඩුවන මෙරට මුල්ම ගම් පිහිටුවීම ඔන්න ආරම්භ වෙන්නේ හරි ඒ කතාව මතකතියා ගම්ම ඊළඟට හරි මෙන්න මේ බසවක්කුලම වැැව පින්තුරත්තු වායාලට දෙනවා හරි සමහරලාට පින්තුර දීලා හඩපුුළ. එතකොට මේ තමයි බසවක්කුලම වැැව කියෙක පෝඩක් මතක දයාගමු ඉළඟට අපි බලමු මේ සම්බන්ධය කතන්දරයක් විතරයක් හමයි නෝපිටනේ හරි මෙ මෙතැන වැදගක් කාරණ ඇතිනවා මෙ මෙතැන මේ බලට. වියලි කලාපේ මොකද වියලි කලාපේ කියලා අහ්ඩත් පුළුවන්. එතකුට වියලි කලාපය කියන්නේ වර්සේ එක්කාල පරිච්චේදයක පමණක් වර්සාාව ලැබෙන ප්‍රදේ. ඉහහිමත් ඇතම් මෙතනනි ප්‍රශ්න කහ්ුපුුවන් අවුරුද්ධේ වර්සේ, එක් කාල පරිච්ේදයක පමණක් වර්සාාව ලැබෙන ප්‍රදේශය හඳුන් වන්නේ කියලා කලාපද එතකුට වියලි කලාපේ කියලා ඔන්න උත්තර දෙන්න හනිවාරයක මතකතියාන්න ඕන. ඊළන්ද වැදගත් කාරණය මෙන්නම මෙතන තිේෙනවා. මොකක්ද. වැවතැනවීම ආරම්භ වූයේ කුමන අරමුණක් ඉටු කරගන්නද. ඇයි වැවතනන්ඩ එමනඇතබේ වැව්හදන්ද හේතුවන ප්‍රධානම වැදගත්ම කාර්මය. ඒ අවස්්‍යතාව. දම යම්කිසි අවසිතාව කෙටු කරගන්න මේ වැැව හැවී ොකදේ අවසිතාව. මිනිස්සුන්ට අවස්්‍ය වනාා වගා කටයුතුවලට අවස්්‍ය ජලය එකතු කරලා තියාගණ්ඩ. ඇයි දැන් වියලි කාලෙට වර්සාාව නැති කාලයට කොහොමද ග කටයුතු කරන්න. අන්න ඒ සඳහා ජලය එකතු කර ගන තියාගණඩ ඕනිිුුණා අන්න ඒ තියාගන්ධ තමයි, ඒ එකතු කල ැස්ක කලරර්වැහි කාලේ ජලේ රැස් කල තියා ගන්ඩ ක්‍රමයක් විදිර තමයි මේ වැවතැනීම ආරම්භවෙලා තිී එළඟට අපිබලමු ඊලංඟවතගත් කාරණය මෙ තැන ආමේ තියෙන්නේ මෙන්න මෙතන. මුලින්ම අපිට දකල් ලැබෙන කුඩා වැැවුනේ එතකොට මේ ජලය රැස්කර තබා ගැනීම මූලික අවස්ථාව කුමදද මූලිකවස්ථාව තමයි මුල්ම අවස්ථාව තමයි මේ කුඩා තිය පාර්වල් ඇල්ලවල් මේ හරස් කරලාවෙේලි බැඳලා දල. එකතු කර ගැනීමට කුඩාාවැව් හැදවා. හරි එතකොට මේවට ඇතුරු කොහෙද ජලය කොහෙද වර්සා ජලය හරි. ඔන්න කුඩාවැැව් තැනීම තමයි මුලින්ම අපිට දැක්කන්න ලැබෙන්නේ. ඊළඟට මෙන්න මෙතැන මේ බලන්්. මෙතින්නේ. මේ විදිට ගම්වට අවස්්‍ය කුඩා ප්‍රමාණය වැව් ඉදිකර ලාතියෙනවා මුල් කාලේ ගැමිනායකෝ අන්න ඒවට කියනෝ ගම් ඇව් කියලා. මොනාද. ගම් බැව් ගම්වට අවස්ස කුඩා වැව් කුඩා ප්‍රමාණය වැැව් ගම් වැව් විදිහයට හඳුන. ොන පොත්තුලද මොනපොතේද මේ වගේ තොරතුරු සඳහන් වෙන්නේ. අපි ඉතිහාස ගැන තොරතුු සඳහංවෙන්න පොත තමයි මහාවන්සේය. හරි ඉලැන්ට අපි බලමු කොන්න පස්සෙ කාලේ රජවලු රජවරු අනුග්‍රහඩක් වල වැැව් තනට පටන් ත්තා අන්න ඒතනදී තමයි මහාවැැව් හදන්ද පටන්ගන්නේ හරි. දැ මෙන මෙතන විශාල වැැව් විසාාල වැැව් ප්‍රමාණයෙන් විශාල වැව් විදි කරන්නේ කවද. ගොලිම්ම අපට මේ සම්බන්ධෙන් හමන රජතුමායි ඉටස්සල් අපි බලමු මෙතර මෙතියන්නේ මහවැව් ඉතිකිරීම සාමාන්‍යෙන් රජවරුන්ගේ මැදිහත්වීමත් සමග සිතුවෙන්නේ මොන සියවසේද. ක්‍රිස්තුපූරුව තුම්වන සියවසේ පමණ සිට මේ කාරය ආරම් වෙලා තියෙනවා ඒක මතක දෙයාගමු. මෙන මෙතන තියන වැදගත්ම කාරය තමයි මේ මොකක්ද පණ්ඩුකාේ රජතුමා ගෙන හලාතියෙන වන. පඩුකාබේ රයිතුමාගේ කාලයේ ඉදිකරපු වැවතුනක් ගැන මහවන්සේ සඳහන් වෙනවා. දැන්ම වැවතුන මොනාද කියලා ප්ඩුකාබේ රායිතුමා ඉදි කළ වැවතුනක් නම් කරන්න කියලා ඇහ ොත්හෙම මහන්සේ සඳහන් වෙන අය වගෙන ඔබට ඒව නම් කරන්න පුළුවන්ද. මොනාදී මහහා පණ්ුකාබේ රයිතුමා හදපු වැවතමයි ජයවාපී ඊළඟට ජයවැව කියීනක තමයි ඔහොමතමයි මහවන්සේ ලියවෙනි ජයවාපි කියලා ඊළඩා අබේවාපි අනිතක ගාමිනි වාපී. දැන් ඉලන්ට මෙන්න මෙතන වැදගත් තවත් කතාවත් තිීනෝ. ොකක්ද ඒ අපි අහලා තිරවා මෙන්න මේක දැන් අපිස්සල බසවක්කුලම වැවගැන කතා කරන්නේේ මතක දරපින්තු ඇදිීලා. මෙන්න මේක මතකතියාන්ට. නූතන බසවක්කුලම වැවලෙස සැලකෙන්නේ කියලා උත්තර හතරක් දී. ඒ අතරතිය පැරණි අබේ වැැව කලත්ති. එතකට මතකතියාන්ට පැරණි අභය වැැවතමයි, අද වර්තමානේ බසවක්කලම විදිහට වි්‍යවාහර කරනවා ගලා විශ්වාස කරන්න. හරි ඒකත් මතකතියා ගමු. එළඟට තවයිකත්තියෙනවා මෙන්න මේක. ඔට මතකද අන්ුරාධපුරේ තිසාවව කවදැහැදේ කියලා ඒකත් අහන්නඩ පුලො විභාගෙට අන්ුරාධපුරේ තිසාවැැව හැදුවේ දේවානම් පීතිස රජතුමා විදිහට තමයි දැනට පිළිගැනීම තියෙන දේවානම් පිතිස රඇතුමා හරි තිසාවැැව. ඊළඟට අපි බලමු මහවැැව් තැවීම ගැෙන ඔන්න මෙතන විශාල විස්තරයක් තියෙනවා? මෙතින් පෙත්තන්න මෙන්න මෙතන හරි පොන්දට මදකතියන වැදගත්කාරණයක් මෙතැන්තිරවා. මහවැව් තැනවීම ආරම්භ කරපු පාලකයා කවුද කියලා හඩ පුළුවන්. තින් මේ සුවිසිසි පාලකයක් තමයි වස වසබරයිතුමා වසබරයිතුමා තමයි මහවැැව් තැනවීම ආරම්භ කරේ ඔන්න වැදගත්කාරණයක් මංක දෙතුම් පාරකිමි ිතම වැදගත් නිසා.ඉතිං මොන කලාපේද මේ මහවැැව් ඉදිකිරීම ආරම්භ කරේ වසබරඇතුමා වියලි කලාපපයේ හරි මියලි කලාපේ. ඉතිං එකට මොකද හේතුව ඇයි මේ විශාල වැැව හදන්න පටන්ගත්තේ කුඩවැැව් තිබ්බේද. එකට හේතුනේ ටික කාලය කැනකොට මිනිස්සු ජගාන ැ ිස්සු ප්‍රමාණ ෙන්න් එන් වැඩි ුණානේ වැඩි වෙනකට මනිස්සුන්ට ආහර අවස් ආර ප්‍රමාණි වැදන කලින්ටොඩ ආර ොඩක්ුනැයිද මනිස්ස ගොඩක් වැඩි ජනගානය අධිකයි. ඒනිසා ආහාර සපයා ගඩඩක් මොනාද අවස්්‍යය වගා කටයුතු කරන්නනේ වගා කටයුතු කරන්න ජලය ඕනි. එතුකට ජලය අ කුඩාවැැව්ලින් ලැබෙන ජල ප්‍රමාණය ප්‍රමාණව නෑ. අන නිසා තමයි වසබ රයිතුමාගෙන් පටන්ගන්නේ මහාවැැව් තැනවීම, අවස රයිතුමාගේ ඊළඟට තවත් වැද කතාව මෙන්න මෙතන්තිේ නවා. වසබ රයිතුමා වැැව් කියක් හැරුවද.වාසබ රයිතුමා වැව් කොලහක් ැදවා එන්නේඒ එක මතක තියන වන්සක කතාාවල සඳහ වන විදිහයට වසරයිතුවා වැැව් එකොලහ කැදවා ඊළඟට තවත් වැදගත් කරුණත්තියවා මෙන්න මෙත මොකක්ද මේ මෙන්න මේෝ මතකතියාන්න මේවා හනුවවාර පරක්ෂණ වල කීපේ කිදීම හලා තිබ එ මේ කතාව මේ මෛත්වෑව මෙති මෛව මයිත්ව වර්තමානය හඳුන්ුවනි කොමද මහවිලච්චය වැෑව විදිහයට නූතනය හඳුවනේ මහ විලච්චියවැැව ඉති මයිත්ෑ මතකතියන්න මෛතව මයිත්වැව, නූතනයේ මහවිලච්චේ විදිරට මහා විලච්චේ වැව විදිරහ ඳරනො. ඉළට තවත්ත එක තිනවා මෙන්න මේ බලන්ඩ මෙතන තිනවා මයෙත් වැැව. අතීතය නම නූතනයේ භාවිතා කරන්නේ නූතන මහාවිලච්චය කියන වැැවට ඔන්න ඒ මතගතියා ගමූ ඉළඟට මෙතන බලඩ. මානික්විටි. ඒක ඇන්නේ ඒකට තවත්තම තමයි මහානික්ක වට්ටි වැැව. ඒකට වර්තමාන්‍ය භාවිතා කරනවා, මානන් කට්ටිය වැව නෝතන මානං කට්ටිය වැැව. ඔන්න ඒවා අනිවායෙන් මතකතියාගන්නුත් ජතුම් පර කියවලා නම මතගතියාගන්න ඉනකට වසක රජතුමාගේෙන් පස්සේ මහාවැවතනන රජෙත් තමයි මහා සෙන් කියන මහ කියලමයි නම පටන්ගන්නේ මහාවැව්තැනු වූ. වසපරයතුමාට පස්සේ මහ සෙදරායුතු මහත් ලේසින් මදක යන මහ කියනා කකෘුදු දෙක ඉස්රහින්තයෙන් සනේද. මහා වැව් තැනවූ තවස් රජගෙන තමයි මහසෙන්රායිතුමා මහ සෙඩරායතුමා වැව් කියක් හැදුවද. මහසෙන්දරායිතුමා වැව් දහසයක්හදලාතියෙනවා මහන්සේ තමයි අපේ තිහාස සඳහන් වෙනි මහන්සේ තමයි මේ මහසන්රයිතුමාත් මහා වැැව් දහසයක් හැදුව කියලා සඳහන් වෙන්නේ. ඊළඟට මෙන්න ඉතා ම අමතගට පුළුවන් භානො වචන ඇතිනවා මොකක්ද මනි හිීර. මනිහීර කියන්නේ මොන වැවට කියන්නේ මනිහිර වැව කවද හැදී කියලා ඇවොත් මහසෙන් රජු. ඇයි මනිහිර කියන වැැවට කියන්නේ මොකන් තවනමක් පසිද්ධ නාවම තමයි මිින් න්නේේරිය වැැව මින්නේේරී වැවට තමයි ඔන්නන් මතකතියාගඩනි මනි හීර වැැව කියලා කියන්නේ එතකොට මහසෙන් රජතුමා තමයි හැදුවේ වට ලේසි මහසෙන් රජතුමා ිනෙරි වැව හැදුවයි කෞුදු කියලා ඇවොත් ලියන්න පුලා මහසෙන් රජු කියලා ැබයි මනිහිර වැව හදුවේ කෞ්ද කියලා ැහෝ මතගතියාන්න්න මහසෙන්ඩායිතුමාම තමයි. හරි දැන් තවතිනවා මහසෙන්රාඇතුමා හදපු ඔයෝගේ ප්‍රශ්න හැදිලපුලන් තැන්ටිකක් මේ බලාන්නට මෙන්න මේක. දැන් නූතන හුරලුවැැව. අතීතේ කොහොමද මේ වැවට කිව්ව නම. ධරිම්ම පරිසමෙන් කියන්නඩි පැටිලිඩ පුලුවන් නේද. ජල්ලුරවාපී මොකද ජල්ලුරවාපි, නූතන හුරුලුවඇව. හරි ඊළඟට කානුවාපි, කානුවාපි කියන්නේ මහ කනදරාවැැව නූතන, මහ කනදරාවැවුට තමයි අතිතේ කාණුවාපි කළ භාවිතා කරේතකොට කානුවාපි ජල්ලුරවාපි මේ කෙන වැැවුදහැදේ කෞුද මහසින් රජතුමාහරි. දැන් ඔන්න තවත් වැදගත් කතාවතිනො මේ කනං ල අනිමාරෙන්දන්නවා. මින්නේේරීිය වැව හදපු නිසා මේ මහසින් රජතුමාට සුවිසේසි නමක් වට බැදුන ඒ තමයි මිනේරිය දෙවියන් විදිහයට. හරි මේ වගේ වනං අනිවාරම විභාගට ඔබට හන්දම පුළුවන්. ළඟ අපපු බලමු තවත්වදග කතාව මෙන්න මෙතන්තින අන්රාධපුර රජසමේ තව මහවැැවූ හදපුූ රජිෙනෙක් වසබ රාතුමාට පස්සේ කෞද මහසන්දරායතුමා ඊළට ධාතු ධාතුසේන රජතුමා තම අපිට මෙතන හුවවෙේ ධාතුසේෙන් රඇතුමා ඔන්න වැැව් දහ අටක්කාදනවා වැැව් දහ අටක් හැදුවගේලා මහවන්සේ සඳහ වෙන එතකොට ධාතුසේන රජරෝ ගැන කතා කරනකොට අනිවාරයෙන් අපිට අත්ති විශිෂ්ට නිර්මාණයක්තිනවා වැැවකාලාවැව කලාවැව අනිවාරෙන් මතකතියාගන්නඩෝනි කවද හැවී ධාතු සේන රජතුමා කියලා හරි ඉළඟ පලමු තවත්වද කරුණුන්ගේ එකක් ඉක්නටම අපි මෙන්න මෙතන. ඊළඟට රජරට සිි්ාචාර සමය මහවැැව් තැනවූ රජුන් අතර ත්‍රධාන වැදගස් රජගන තමයි පළමුවන පරාක්‍රම් භවර ඇතුමා මෙන්න මෙතන ආදර්ශ පාටේ මේ ආදර්ශ පාටේ වලට මතකයි. මොකද මේ සුවිසේසි ආදර්ශපාට පළමන පරාක්‍රම් භෞරයිතුමාගේ, මෙම දිවයිනේ වැස්සෙන් ලැබෙන්න ජලය මදකුත් ලෝකෝපකාරයෙන් තොරව මුහුදට නොයිවා. ඒන්නේ මේ අහසන් වැටන වැහිබිදු කිසිවත් පාවිච්චයක් ගන්න නැතුවේ ගැන ප්‍රෝජනයක් ගන්න නැතුව මුහුදට අන්ඩදින්ද එපා කියන අදහස තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාසේ මේ ආදර්ශ පාටි භාවිචා කරපු රජතුමා කෞදදු කියල නිවා මතකතියානොඩි මේ මේ රයිතුමා සුවිශේසි රජකෙනෙත් ඇයි මහාවැව් එක්කසිය හැට තුනක් හදලකිවා මේ වාඩ මහ වැව් එකක්සය හැට තුනක් හදලදි නන් මහන්සේ තමයි මේ සඳහන් වෙන්නේ එඟට අපි දැමේ කතා කරන්නේ පළමුන පාක්‍රම්භාවු රයිතුමා ගැන පලමුමුණන පරාක්‍රම් භහවර රජතුමා ගැන කතා වෙනකුට කතාක් කරනකොට පරාක්‍රම සමුදරය හොඳට මතකතියාන්ඩ හරිමලේසි මතකතියාන්ඩ පරාක්‍රම සමුද්ධය හැදව පලගුවන ්‍රහ රජතුමා. ඉඩඟට අපි දැන් යන්නේ පොළොන්නරු රාජධානිි යට. තර පොළොන්නරු රාජධානි කාලේ තමයි සුවිසේසි ආක්‍රමණයක් ලංකාවට එල්ල වුනේ. මොකදදේ? කාලිංග මාගගේ ආක්‍රමණය එකත් මතකතියයානොනිි අන්නේ කාලින්ග මාගගේ ආක්‍රමණයයක්ති එක්ක තමයි රජරට ිස්ථා ි්ටාචාරය බිඳවැටනේ ඇයිඒ මෙතෙක් කල් අර වියලි කලාපේ හිටපු අය මේ කාලිංග මාගගේ ආක්‍රමණයත්තයක කොහෙට්ට ග එකරිගෙනව සංක්‍රමණය වුනාා කියලා තෙත් කලාබේටගේ අයිතිං අර රජරට හදල තිබපු වැැවමුණු ඔක්කොම වනාන්තර ගහනයික න වනාන්තර කැලෑවල්බවට පත් වනා හරි. ළංඟට දැන්ඟක් බලමුූ ඊළඟට වැඩගත් කරුමනාද ආමීතයන විසාල වැැව් තැනවීම නිසා ලාංකකයන් ජයගත් තබියෝග. ලෝ විසාාල වැව් හදපෙක අපේ ලාංකයන් ලැබුණ ප්‍රයෝජනමනාද එකත් තමයි දිගු නියංකාලවලදී පර වැස්සංකතු කරගත්ත ජලයයේ ප්‍රයෝජට ගණඩපුළුවන්නේ දිගුණ ියංකාලාල එනකුට ඊළඟට අර විසාල වැව හදුවම විසාල වැවල ජලය ගොඩක් එකතු කර ගන්නපුරානි අන්න වයාගේ වැදගත් කරුන්ටික අපි මතකතියා ගමු මෙන්න මෙතන ඊළඟට බලන්න මේ. එන්නමෙක් මොකද. මහා වැවක් යනු කුමද්ද කියන කාරණෙක් කොහින් අරේ හෙඩ පුලොන්. හරි වැරදි දාණ්ඩ දෙදඩ පුළෝ. එහෙමනැත්තං හිස්තැන් කියලාල දෙන්න පුළ. එතකට වැෑලග හයි මහා වැෑවක් යනු. අවම වසයෙන් අඩි විසක් තිහක් අතර උසප්‍රමාණයේ අක්කර දහස් කරන පුරා පැතුරුණු විශාල ජලස්කකාන්ධයක් දරා සිටින ජලාසයක හරිද වැරදදි කියලා හඬපතුර කියන්න මේ මදක යනු ඩි විස්සක් තිහක්වත් උසවෙන්ඩෝනනි අඩු මසෙන්නේ එරඟට විශල්ල අත්වය කොච්චරද. අක්කර දහස් කරන පුරා පැතිරිච්ච ජලස්කන්ධයක් දරාසිරින්ට පුළුවමවෙඩුවනි. හරි මිළඟට තවත් වදගත් කාරණ මෙට මේගත් මතකතියාන්න. වැවක උසප්‍රමාණය වැඩි වෙනකුට මොකද වෙන්නේ. වැැව් බැම්මට එල්ලවන පීඩනය වැඩිද අඩුද. වැවේ උස ප්‍රමාණය වැඩි වෙනකුට හොඳට මතකතියා. වැවේ බැම්මට වැැව් බැම්මට එන ජලපීරණය වැඩි අධිකයි. හරි ඒකත් මතකති අගෑන්ට. මඊළඟට බල අනෙන් සතමයි මේ වැැව් බැම්මක් තැනවීම අනිවාර්යම අවස්සේ වෙන්නේ මේ වගේ අවස්ථාව වල හරි. ඊළඟට බලමු මෙතන වැදගත් කාරණය මෙන්න මෙතැන උදට ගිහිල්ලා හරි. හරි තැ බල මෙන මෙතන වැදගත් කාරන ඇති න ඊළඟට මෙතින්. මොකත්ද බැව්බැම්ම හදන කොට මේකත් අහු බලලා හරි වැරදි මේ බලට. වැැව්බැම්ම තැනවීමේදී වැැවේ ජලධාරිතාවේ පීඩලයට ඔරුතු දෙන්න ලෙස වැව් බැම්ම නිර්මාණය කර තිබේ වගේ කරුණු හන්න පුළොන් අනිත්්‍යක තමයි වැැව් බැම්ම තැනීමේදී වාරි සිල්පින් කියැනඔේ වැව හදනයිනෙ වාර්රි සිල්පීන් මුහුණ දුන්න ප්‍රධාන අභියෝගේ ප්‍රධනභියෝගත් දක්වන්නට වගේ හණඩ පුළන් එතකොට ප්‍රධාන අභියෝගයේ මොකන්ද. මහා වැැව් හදනකොට ප්‍රධානම අභියෝගෙත මයි. වැවේ ජලධාරිතාවේ පීඩනයට රොත්තු දෙන විදිහට බොන අදාහදන්නනි. වැැව් බැම් නිර්මාණය කරන්න ඕනි. හරි ඒක අභියෝගයක් ඒ අි මතකතියාගමු ඉළඟට මතියෙන්නේ හරි දෙවන අභියෝග අභියෝගධ දෙකක් වගේ නම්තරන් පුළල අයිතකට එක අියෝගයක් කර වැැව බැම් ැහැදීම නිතකමකත්දැන්. අවස්්‍ය ශ්‍රමය සපයාගැනීම ඇයි. විසාාලබැවක්හදනක ලේසිනැක්කුඩා වැැවවාගෙන බොනද එකට හේතුව තමයි සැත්තපුම් ගානක් දිග අ්ඩි තිහ අතලිය කුස වැැව්ගැම්ම පස්වලින් පුරුවවල සකස් කරන එක ලේසිනෑනෙ. ඉතින් දහස් ගණනක් ශ්‍රමිකය අවස්ස වෙනවා. ඒවගේම කාලි අවුරුදු ගානක් යනවා. ඉතින් මේක ලේසිනැ අනිත්තක අතීතේ නූතන දැන්තිනෝගේ අන්ත්‍ර සෘතතිම්වෙදනෑන. ඉතින් මේඒක ඉතාම අමාරු අබියෝගයක්ොන්නඒ කතාවත් මතකතියාගෙන අපි. ඊළඟට යිදැ යිකිව අභියෝග ඒවා තකතියා ගම අපි ඊළඟට මෙන්න මෙතන තියෙනවා තව එකක් මෙතින්නේ. මොනාද මේ වැැවට වැැවට අදාළ වැැවක දැකියහැකි විධ අංගතියනම් මොනාද වැවකතියනවා සොරෝග් නො මතකතියම් සොරෝ්ව බිසෝකොටුව රලකනාව ඇතුළුවාන පිටවාන මෙන්න මේ වගේ අරු මතකතියාාව විධ අගම. වැැවක විවිධ අංග. හරි බලමු අපි මේ කරුණුව. ඒෙන්න්නම මෙැන්ති නමේත වැවක පදාානංගන කතාගුණුටම පින්තුරෙත් බලාගන්නට මේ ොරූවත් ති නේ හරි ස්රෝවක් යන මොකක්ද ඕකත් ප්‍රශ්න අනිවාරෙන් මල්ට තේරවානි අනිවාර්රය ප්‍රශ්නයක් කැදනපුලන් කොහමද සොරෝව නිර්මාණය වෙලා තියෙන්නේ. අධි පීඩනයක් සහිතව වැැවතුල පවතින කියන්නේ අධික ලොකු පීඩනයක් තියෙනකොට වැවේ තියන ජලය වැව් බැම්ම හරහා දැන්. ව ැම්මටන බලා එන්න පීටන තුර ැවබැම කඩාග ැන්න පුුල. එන් සම්මගත කරන්න ඒ පීටන වැඩි වඋ අනවස්ථාවකද මේ වැවේ තියෙන වතුර ජලය ඉවත් කරන්න්න තැනක් තියෙනවා. වෙන ඇලමාර්ගමේතිීන්ද මේ පොඩි මෙන්න මෙතන ඇල මාර්ගතියනෝ තමයි මේ සොරෝව තියෙන්න්නේ. මෙතනින් තමයි මේ ජලය වැවේ ඉවත් කරන්න මොන වෙලාට හැම වෙලාබෙන වෙයි අධික පීඩනයක් තියෙනකොට ැවතුල. කොට න්න මතියාන මේ ඇල ර්ගෙයට යොමු කරන්ඩ තමයි ස්ොරෝව නිර්මාණය කළ තියෙන්නේ. හරි. ඊළඟට තවතියෙනවා මේ බලන්ඩ. සොරෝ්ව මෙන්න මේම වර්ග දෙකත්තියනො මේ තියන්නේ. වැැවක සොරෝ් වර්ග දෙකත්තිේ නො මොනාදේ සොරූ වර්ග දෙක. එක අහඩ පුළොයි බාදන එකත් තමයි මණඩස්ොරෝ්ව අනිත්තක ගොඩස්ොරූව හරි ඕක මතකතියාගන්න මණඩස්ොරෝ්ව ගොඩ සොරෝූව හරි දැන් ඊළඟට ආම මෙෙන්න්න මෙතර දිනවා බිස්සෝ කොටුව. මේ විස්ෝකොටුව කියන්නේ තැත්තර අර සොර වගේම ගත්තමයි මෙතන විසාාල බැව්වල විශේෂෙන් දකිට පුළුව මේ බිසෝකොටුව දන ිසෝකොටුවක පින් තුූරයක් අපිට දීර්ග විතර කගතාකන්න වෙලාවනේ නිසාි වැදගත් කනුටක වෙතරක් මතක්කරගමු. ඉලට මෙට මෙතන බලන රාලපනාව. මොකද රලපනාව කියන්නේ වාලක චන ලිය කිමම් ්‍ර්නයන කටපාන කරනයන් ඔන්න හැයි තීරුම්ගන්න මොකද මේ රපනාව තියෙනෙෙන මේ බාන්් මෙන්න මෙතන. දැන් මේ වැවීතින ජලය මේ ජලය මොකදද වෙන්නේ ස සුළඟත් එක් දියරැලි. දියරැලි මොනාද වෙන්න මෙන්න මේ වැැව් බැම්ම වැබැ මේ වැව්බැම්මට එනෝ. ද රැලි. එතුර මොකද වෙන්න මේටිකේ පස්තිබුත්තහම මේ පස්තිික හෝ දගෙන ය ඔොන්න මේ පැත්තේ තිකටික කඩාගෙන යනවා. ඒ නිසා මොකද කරේ. ගල් අතුරලා තියනව වැව්බැම්ි මේ ති වැැවබැම දිට මෙන්න ගල්ල අතුරලා තිනවා. මෙන්න මේ විදිහැට වැැව්බැම්මේ ඇතුල් පැත්තේ ගල් අතුරලා සකස් කරලා තියයන්නේ මෙන්න මේකට කියනවා ගල් වැවබැම්ි පසේදියම් වැව්බැම්ම සේදියම් වලක්කා ගැනීමට වැැව්බැම්ේ ඇතුළු පැත්තේ ගල් අතුරලා සකස් කරලා තියෙන්නේ රාලපනාවකට තමයි රාලපනාව කියන්න. හරි එළඟට බලමුුව අපි. ඊළඟ වැදගත් කරුණ මොකක්ද මෙතන තින ආමේදන ඇතුළුවාන පිටවාන මේකත් මතකතියාග්ඩ ඕනි අපි දැන් අපි මෙතන මොකක්ද මුලින්ම කැන තින්නේ දැ වෙන ජල මුූලාස්්‍රයකින්ම් වැැවට ජලය ලබා ගනීම තමයි ඇතුළුවාන සකස් කලතින එකත් මතයන ඇතුළුවන් සකස් කරින් මොකරද වෙන ජලමුූස්රග වෙන කොහෙන්හරි ජලයක් වෙන කොහහරි ජලය වැවට ලබාගැනීම සඳහා තමයි ඇතුළුවාන හරි ඟලු මෙතැ තවත් කතාවකා වැැවේ අතීක්ත ජලය වැඩි ජලය පිට කිරීම සඳහා පිටමාන සකස්ළති හරි ලේසි තේරුන්ග පිට වෙන වෙනත් ජලූලාන්සරයක වැැවට ජලය ලබාගන්න තුළුවන් එ වැැව වැඩි ජලය අතක්ත ජලය පිට කිරීම සඳහා පිටවාන් ඒ මතදයාන්න විශාල වැැවගට පිටවාන් දෙක් සමහර අවස්ථාවන තියෙන පුළුවන් එකත් මත හරි වැරදි දාන්දේ එතකට යාලාග හ පුළුවන් විශසාල වැැවගට පිටවාන් දෙකක් ත් තිබිය හැක කට හරිද වැරදිද හරි කියලාදාන්නට උත්තරේ මතකතියාගන්න නීලාට මෙන්න මේක මන්දක්කා වාර්භාග පශ්පතරවල්ලක් කිහිපේක දීම හල තිබා මොකක්ද මේ තියෙන මෙතින්නේ මල්වතුයේ ස්වභාවික මේ තින ස්වභාාවකයි බේ පිහිටි ගල් තලාවා මේ ගල් තලාව උඩ මෙන්න මේ විදිහට වේල්ල බැඳලා නිර්මාණය කරලා තියෙනවා මේ අමුුණ මේකරියන්න මේ අමුණ මොකක්ද මේ අමුණ තේකම් අමුණ තේකම් අමුණ මෙ තියන්නේ එතකොට ඒඒ අමුණ ජලයෙන් පිරුණට පස්සේ මෙන්න පිටාර ගලන්න ආකාරය තමයි මෙතර තියෙන්නේ සමටම පින්තුර දෙේක දහිලා මේ කතාව මහණඩ පුළුවන් එතකුට ඔන්න ඒකිව කතාාව මතක තියාගණඩ ඕනි. ඊළඟ ප්‍රශ්න තම අමනක් කියන්න මොක්ද මේ බණ්ඩ අමුණක් කතාවත්ති නමුකද. අපිදන්න කුම්ඹුරුවලට ජලය වතුර ජලය ලබාගණ්ඩ ඇලවල් ඒවගේ ගංගා ආදිය හරස් කරලා බඳින ආවරණ බැම්ම. රස් කල බඳින බැම්ම අමුණක් විදියට හඳුනනවා. එතින් මේ අමනට සහල්ලට වේලක් විදිරන්නේ බැම්ම දෙබයිදින නිසාමකට වේල්ල කියන වචන යොදනවා. හරි එකත් මතකතියාගම අපි අමුණ ඉළඟට මේ තියන්නේ හරි මේතින් තවටක කරුණක් ැන් අපි ේලි බැඳීම ඔය මුණ ැන කතා කරුට වලිබැඳීමේ තාක්ෂණය දෙස බලකොට වේලි වර්ග දෙකත්වේ නමන අද මේ වේලි වර්ග දෙක. එකත් තමයි තාවකාලික වේලි මෙ ඔ ටික කාලෙකට තියෙන. ස්ථීරවේලි දිගු කාලයක් පවතින වේල්ි. එකතුර මතකදයාාවම් තාවකාලික වලි ඉස්ර වේලි හරි එල්න්ට බලමුකෝ තව වැදගත් කරුණක් මෙතනම තියනවද කියලා හරි. අපි උඩම කොටසට මෙන්න මෙතැන්න මනාද වැදගත් කරුණු කියලා බලන්ඩා මෙන්න මේක. රි මේකත් හොඳට මතකතියාන්ට මල්වතු ඔය හරහා තමයි ඉදිකරලා තියෙන්නේ මේ තේකම් අමුන්න. ොදරමදයාන් ඒක්කම්මුණ ඉදිකරලා තියෙන්නේ මල්වතු ඔය හරහා කියන එක ඔන්න ඒකත් කටි ප්‍රස්න එකට ඇහෙන්ඩ පුළුවන්නේ එනිසා අපි ඒකත් මදකදයාගමු මෙන්න ඊළඟට හරි වැදගත් කාරණය අපිර කලින් කතාකරපුකාරණයම තමයි මතියන ලංකාවේ දිවයින්නේ මහ ඉදිකිරීමේ පුරෝගාමිය කවුද මුලින්ම මහවවැවදවි වසබරජ්ජුලු ගැන කතා කරා. අපි එතකුට වසබරයතුමා දොලාහක් හදලතියනෝ කියලා මහවන්සේ සඳහඟන ඇලවල් දොලාක්. ඉළඟට තවත් වැදගත් කරුණු තියෙනවා මෙතැන. ආලිසාර ආලිසාර කියන්න මොකක්ද මේ ආලිසාර ඇල කියන එකටම කියන නමත් තමයි හොඳර මදදයාට ඇල්ල හැර ඇල කියන්නේ තකට මේකත් අපේ මේ වසබරයිතුමා හදපු බෑව ඇලක් ආලිසාර එහෙමනැත්තම් ඇල්ල හැර ඇල් හොදර මතියන් ආලිසාරකයන් ඇලහැර. ඇල එතකොට අපි ඊළගට බලු මෙන්න යෝදබැබේ පින්තුූර ඇතියනවා මේකත් අපි බලාගමු යෝදෑල්ලො යෝද ඇලෙ මෙන්න මෙතන තිනවා මේ තිීෙන්නේෙ. මේෝක පින්තුරදීලා ෑලගින් අහන්ඩ පුළුව ප්‍රශ්න එතකොට අපි බලමු මේ සම්බන්ධෙන් විස්තරටිකක් මෙතන තියෙනවා හරිමතියන්නේ. තවතිනවා අවිවිධ ර මිනෙී වැට ජල ලබගත හැටි විස්තරතිි අපි බල දාාතුසෙන් රයිතු ොකක්ද මෙතන කතාව කියලා මෙන්න මෙතන ධාතුසෙන් රයිතුමා තමයි අපි දන්නවා කලාවැව ඉදිකරේ එතකුට අනුරාධපුරී තිසාවැවට ජලයගෙනයාමට තමයි හැදුවී ඔන්න හොඳර මතයාන්න කලාවැවේ සිට තමයි මේ ජලය ගෙන යන්නේ කොටද අන්ුරාධපුරේ තිසාවැවට ඒ සඳහා හදපු ඇල්ලතමයි යෝද ඇල විශාල ඇලක් ජනයද. තකොට මේ ඇලට තව නමත්තයේේ නොමකද ජයගග කියලකිෙන ගඟක් විදිීරකිකව ජයගංග. ඇලක් විදිහතිකිවොත් යෝ ෑල. එකතුර යෝද ඇලටමයි ජයගග කියන්නේ. අපි ඒකත් අනිවාරෙන් මතකතියාග දෝනි වාරයි භාගෙට හොන්තටට උත්තර ලියන්ඩනං විශ්වාසයෙන් යුතුව. එළඟට අපි පල්ලමු ඊළඟ වැදගත් කාරණය මොකක්ද අප මේ ම්ූුණන පාඩම කතා කරන්න වැදගත් කරුටිකවෙතරා වාරි භාගට ඉක්මට මත කර ගමු මෙන්න මේකත් මතකතියා හන්න මේන අමනත්තිේ නෝ මේ මොකක්ද ඇ ඇල් හැර අමන සමහරට පින්තර දීලා අහන්න පුලුවන් ඇල්ල හර අමුණ හරි ඒකා අපි මතකතියා ගමු එතන මේළඟ් මෙතින්නේ ඇලහැර අමුණ ආය මොකක්ද මෙන්න මෙතන පොතක්තිය නො මෙතියන්නේ. ඇලර ඇල හදනකොට විධ අභියෝගල්ට මුහුණ දෙන්න සිද්ධෝන අයුර හෝදගෙන යනවා ඉළඟට පස් සම්බන්ධයෙන් තිබ ගැටලූ ඒවා ඔක්කොම විසිඳගන්නකුට අන්තිමේට ලොකු අභියෝග ගොඩ ජයගන්න සිද්ධෝන.ඒ අභියෝග ජයගත්තා හැටි යන සඳහන් වෙන පොතක්තියනවා. ඇලහැරඇල හදනකුට මතුවිච්ච අභියෝග ජයගත්තා ආකාරය ගැන සඳහං වන කෘතියමකක්ද ප්‍රසස්ත කෘතිය තමයි ලක්දිව පුරාතන වාරිමාර්ග කියන කෘතිය. මේ ලක්දිව පුරාතන වාරිමාර්ග. කිය කෘතිය ලිව්ව කවුද සම්පාදනය කරේ කවුද R1 බ්‍රෝහියර් මහතා. Rල් බ්‍රෝහියර් මහතා තමයි මේ ඇලහැරඇල හදනකට මතු විච්චාියෝග ජයගතාකාරය ගැෙන කියවෙන ලක්දිව පුරාතන වාරිමාර්ග කියන මේ ප්‍රසස්ථ කෘතිය සම්පාධනය කරේ Rල් R1 බ්‍රෝහියර් මහතා හරි මතකන නම් ඒකම්පි මතකතියා ගමෝ විබාගට. එක්කම අපි බලමු මෙන්න බැදගත්කාරණය අපිට හමුුවනො මේ පොකුුණු ගැන කතා කන්නකොට. පොකුණු කොයිකාලේ ඉඳං ඇ කොයික්ක කොයිතරම් ඈත අතීතේ ඉඳං අපිට හමුුවෙනවාද. වට මතකද විජකුමාරයා ලංකාවට ගොඩ බහින්න අවස්ථාවේ අප රටට ගොඩ බසින විට විජය පුරාවෘතය ගැන කතා කරනකොට. කේනිය හිටියේ කපුගටමින් සිටිය. කොතනද හිටිය මොක් අසලද හි පොකුුණක් කසල. පොකුුණ කසලා ඒන ඒකෙ මකද ගැන්නේ විජයපුරාාවරුතය තරම් ඇතට විහිදියනවා මේ පොකුුණු සී ලංකාව පොකුුණු ගැන ඉතිහාසේ මේ විස්තරි සඳහගට පොත තමයි මහා වන්සේ එක අපි අනවාරයෙන් මතකගතියාගන්න ඕනි එළඟට හරි නගර අලංකාරය සඳහා පොකුුණු තැනවූ රජෙක් විදිහට ඔන්න වසබරයිතුමා වසබරයිතුමා වැැව්වතරක් නෙව මොනාද. කුළුත් හදල දනව නගරේ අලංකාරේ පිණස්ස කියලා. ඊළන්ට මේ නගරේ අලංකාරයට වෙත රන්නවේ පස්ස දනවා වැදගත් කරුණුුවලට විසේසෙන් භාවිතයට ප්‍රයෝජන්ට ගන්ඩ මේ පොකුන් නිර්මාණි කළ තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා. අලංකාරය සඳහා ඉදිකරපු පොකුණු ගැන ල අහලඇතේ රන් මසු උයන අනුරාධපුරේ තමයි මේ රන්මසු උයනේ මේ සුවිසේසි පොකුණු අපිට දකින්නෙත් ලැබෙන්නේ. ඊළඟට පොළුන්නරුවේ ොන්නරුවී දකිින් ලැබෙන විසේෂපොකුණු දෙගත්තෙන. මොනාද කුමාරපොකුණ නිලුම් පොකුණ කොහෙද මේවා දකිින් ලැබනි පොළොන්න්නරේ. ඉතින් මෙවා හොඳ මත දැන මේවා අලංකාරයට හදපු පුොකුණ ඉතින් වායාලගේ අහණ්ඩපුලුවන් අංකාරය සඳහා සකසන ලද පොළොන්නරවේ දෙකි පොකුණු දෙගක් නම් කරන්න එතකුට මොනාද. කුමාරපොකුණ නිලුම් පොකුණ. ඊළට අනුරාධපුරයේ දක්නට ලැබෙන අලංකාරය පිස. ඇ පොකුණක් තමයි න්මසු විය පොකුුණ පොකුනක් නමේ රන්මස වනේ තියන පොකු උදාහර. ය ඊලඟට දැන් ඊලංකාරනය තමයි මෙන්න මෙතන අලංකාරයට තරන්නේ ඇතරන ිනිසුගේ පරිහරණයටත් මේවයින් අනිවාරෙන් ජලයන බාගන්නඩ ඇති මේෝ ප්‍රයෝජට ගන්ඩ ඇති කියන විශ්වාසේ උගතුන්ගේ තියෙනවා අමේතින කුට්ටම් පොකුන මෙතියන මේකත් අපි මතගතියාගම මොකටත් පොඩ්ඩක් පින්තුර හොඳට බාලලා මතගතතියාගන්න මේකත් පින්තුර දීලා ඔයාගගේ හන්ටපු කට. ඇද සුවරූපි පොඩ්ඩක් ඔන්න හිත්තේ චිත්‍රයක් ඇදගන්න දාගන්න එතකොට වාල්ට විවාාගරකියා මතක් වේ. හරි ඊළඟට මෙන්න මේකත් අපි මතකතියාන්න මේ තියන්නේ කොට්ටම්පකුණේ ජලපෙරණයක් මෙන්නකත් මතකතියන්න කොට්ටම්පකුණේ ජලපෙරණයක් කාරේ. හරිමටට බලමුකු ඊළඟ වැදගත් කාරණය මෙන්න මේවා සාමානෙන් පින්තුරික මෙ මේක මත තියන මේ හරනම් වාලා හොට න්නවා අනිවාරයම මේ තමයි එලුම් පොකුණ කියන්නේ. මේකත් අපි හරි මතකතියාගමු ඊළඟට මෙන්න අභේගිරේ ඇත්පොකුණ මෙතින් ඇත්පොකුණේගි ඇත්පොකුණ ටක් වැඩිදගිය උඩට බලමු අපි හරින ඇස්්චරග ඔන්න මෙතන වැදගත් කරුණුටි එකක් එෙනවා අපි දැන් කතා කරමු ජල උද්‍යාන ගැන හරි ජල උද්‍යාන ගැන කතා කරනකුට ඔන්න මතකතියට වැදගත්ම කාරණය මෙතනය නවා මෙන් විශේස මේ ජල උද්‍යානය කියන්නේ උයන් හදලතින්නේ ගස්වැල් උගස්වල් වවල බිවේක කත කරට හෙමනැත්තම් ජලක්‍රීඩා කරන්න සුදුසු පරිදි. අරිදැන් මුලින්ම දිවයිනේ ලංකාවේ මුල්වරට උයනක් හැදවෙත් කවුද. දිවයිනේ මුලිම් මුල්ුවරට උයනක් තනවන රයිතුමා තමයි මුට්ට සීව රයිතුමා. අනිි වාරෙන් මදකතියාඩ ලංකාවේ මුලිම් උයනක් හ රයිතුමා තමයි මුට්ට සීව රජතුමා ඊනඟට ඔන්න වැදගත් කතාවක් එෙනවා මෙන්න මෙතන පන්න මෙතන තියන්නේ මේ උද්‍යානය සකස් කරනකොට. මොකදද සිදුවන මේ බිම සකස් කරන අවස්ථාවේ අකාල මේගයක් වැස්සා එක කල් වැසක් නෙවේහි වහින කාලය නෙවෙේ එක පාරම ඇදහැරුණ අකාල මේගයක් වර්සාවක්ගිකැන වැසටේ. ඉති ඒ නිසා මහා මේගවන මහා මේගවන නමින් හැඳනුනා කියලා මහාවන්සේ සඳහව ෙනොම් මහා මේගවන විදියට හැඳනුනා කියලා. අයි අර මහා මේගයක් ඇැදහැනු නිසා සකස් කන වෙලාවෙේ. ඉතිං මහ මෙව්ුණ වයන විදියට ඔන්න අද අපි කතා කරන්නේ. මහ මෙව්ුණ වෙන ගැන මෙන්න මේ මහා මේගවන කියන වූයන. ඒක හොන්දට මදකතියාගන්ද අනිවාරයෙන්ම ඊළඟට මෙන්න මෙතන බලන්ඩ මේ. මෙති දේවානම් පිතිස රයිතුමා විසින් පස්සෙ කාලෙක මේ මහම මහමෙවුණඋයන මහසංඝයාට මිහිදු හාදුුරු ඇතුළු. මහසංඝයා වහන්සේට පූජා කරා. කවුද දේවානම් පිතිස රයතුමා තුට මහමෙවුුණහිදු මහරතන් වහන්සේ ඇතුළු මහසංඝයාට පූජා කරන ලදදේ. ම් රජතුමා විසින්ඳ කියල හොත්මොකක් දෙන ත්තරි. දේවනම් පිදස රජතුමා තමයි මහම වුණාව සංඝ්‍යහන්සේලාට පූචකරේ. ඊ ළඟට හා දැම් පාහලට මෙන්න තවත් වැදගත් කාරණය තියෙන මොකක්ද. මේ බාඩ. මිහිදු හාන්දුරුවෝ ලංකාවට වැඩිය කාලේ නන්දන වියන නමින් හැදුරනපු තවත්ව වෙනත් තිබ කොහෙද අනුරාධපුරේ. එති මිහිදු හාන්දුරුවන්න්න එතන සිට ධර්ම දේශනා කරපු නිසා. එතන දීතුකුට ශසනය ැබලවාගේන අදහසනය ධර්ම දේශනා කරා ගන්නේ. අන්න ඒ නිසා ශාසනය වැැබලූ ස්ථානයක් නිසා මේ නන්දන උයන පිහිටි තැන ජෝතිවනය කියලා හඳුනනවා ඒකත් මතකතියාගන්නඩ වුණේ හරි. හරි ඉලාන්ට බලමුවා මේතින් තවත් රජවුරුන්දාදීනවා මේ කූට කන්න තිස්ස රජජතුමා තමයි පත්මස්වර කියන ඔූයන සකස් කරලා තියෙන කවුද පත්මස්වර කියන උයන සකස්කරපු රජතුමා කූට කන්න තිස්ස හරි ඔන්න වැදගත්කා කතවතම ඒකත් හරි කූටගන්න තිස රජුරු ගැන අනිවාරයෙන් අපි මතකතයාගන්න නි ඊළඟට අපි බලමු මෙන්න මෙතන රන්මස වයන මොකක්ද මේ රන් මසු වයන කියන්නේ. දැන්ඔන්න මෙතැෙ එනෙකුට මහමෙව්නා වයනයි අපි අර ඉසල කතා කරන්නේ මහමෙවුණනා වයනයි. නන්දොවේෙනයි භික්ෂුන් වහන්සේලට පූජා කරන්නේ. දැන් රජවරුන්ට පරිහරණයට උයදගුත්ත ඕනි එඒනිසා රජවරූ තමන්ගේ පරිහරණය සඳහා රන්මසූ යන තැනවා කියලා සඳහග නතකට රන්මස වයන සකස් කලාතියන්නේෙ කාගේ පරිහරණයට රජවරුන්ගේ පරිහරණයට කියලා හර්වියට ඔන්න මතක තියාගන්ඩ ඕනි. හරි එලන්ට භික්ෂුන් වහන්සේට පූජකරපුූ යන් දෙකත් තමයි මහමේ වුුණ ව කියෙනයි නන් දන උයනයි එදිකත් අපිට මක තියනපල මේ තියෙන්නේ රජවරුන්ගේ පරිහරණයට සකස්කරපු මේ මොකක්ද. රන් මස්සු උයන. හරි රන් මසූ යන ඉළඟට පලමු කොපි ඊළගත පින්තතුරකුතිය මේ සීගරි චාල ද්‍යානය වන ඉළඟට අපිට එන්නන්නේ මේීතින් සීගරි ජල ෞද්‍යානයේ පින්තූර දුන්නම ආලට මෙ මතක තියන් දනනි මෙන්න මේක. දකුණු ආසියාවේ තියෙන දැනට තියෙන පැරරැණි. ජල උද්‍යානාතර සීගිරි ජල උද්‍යානයක් විශේසයම සැලකිල්ලට ලක්ව ගෞර සම්මාන්් ලක්වනෝ මොකක්ද සීගිරි ජල උද්‍යානය. ඉල්ළඟට මෙන්න මෙතන හා හරි. දැවුණන කාලෙකටි කාලයක් ්‍යාන්පස මේ ජල උද්‍යානය වල්බිහිවිලා වැසී ගිහිලතිනො මුත් මේක කෞද යළිත් පාදගත්තේ පාදගත්තේ කවුරු විසින්ද මෙන මේ දෙන්න මතකතියාගඩ ඕනිි හරි. ිස්තුලස පස්ස වන සේවසට පමණ අයත්ව නොකිලා කියන්න මේ සීග්‍රී ජලවද්‍යානේ. කවුද මේ නැමත සොයාගත්තේ පාදගත්තේ HCPබ ස සනරත් පරණවිතාාන මහතා අනිවාරෙන් මේ නිතුමල්ලගේ නන්න මේ පුරාවිද්‍යාඥන්ගේ නං ඇල මතකතියාන්නනි HCP ස සනරත් පරණවිතාන කියන පුරාවිද්‍යාඥයන් විසින් තමයි මේ සීගිරි ජලෞද්‍යානය නැවත හෙලිකර ගත්තේ ඊළඟට ඔන්න සීකිරි ජාලමල් වලට අදාළ පින්තුවරයක් මෙතන තිබ්බා. ඊළඟටට මොනාද මේ ලංකාවේ හමුවන මැටිබඳුම් මෙතන යින මැටිබඳරුට උදාහරය කාරි. ඊළඟට මෙන්න මෙතර පස්සටයක් කැදනෙන පුුවන් තැක් තිෙන්නේ මොකක්ද. මුල් කාලේ හදපු භාජන, රූප මූර්ති මේ වගේ කලාත්මක දේවල් මුලින්ම හදන්ද ඇත්තේ අකඩවලින් මැතිවෙලින්ද. මැතිවෙලින් කියන. විශ්වාසය තමයි දැනට තියෙන්නේ. එතකුට එකත් අප මතකතියාගම් මෙතන දුොල් ගැන කතාගුණට මෙන්න මේ පොඩ මතගතියාගන්න මේ ගඩල් දෙක වාලට පින්තරයක් දීලා හරිද. මෙම ලියල දෙනෙ නැත්තුව ගඩොල් දෙක දේ. මේ විදිර දීලා මෙතනින් ඔන්න පුළුවන් මෙතන ABC.AB කියලා නම් කරන්න. ඊට පස්සේ. අම්ු්‍රාධපුර යෝගයේ ස්පාතිත ගඩලට උදාාරයක් වන්නන්නේ මොකක්ද කියලා හඳුලතුට මේකනෙවෙේ මෙන්න මේක මතගතියාගන්න වාලට න්න පුළුවන් වැඩ මේක තමයි අනුරාධපුරයුගගේ නිස්පාතිත ගඩු ලක්වෙන්නේ. හරි ඊළඟටට තාවැදග කරුණු ේ දීන ොනාද. පහට යංක කොඩ බලඩ ගඩල් භාවිතය ගැන කොයි කාලින්ඳන් අපේ ලංකාේ ගඩුල් භාවිතකරල තියනවද ක්‍රිස්තු පුරු තුන්න සියවස්සේ පමණසිට ලංකාව ගඩල් භාවිත කර තියනවා කියනවා ඉළඟට ාව වැදගත් කාරණයක් අපේ මේ දුටු ගැමුණු රජතුමාගේ කාලයේ. ඉවිදිර ගඩුල් ාවිතා කරලා ති නෝ කියැට උදධහරමකද රුවන් වැලි සෑය වගේ විශාල සෑයක් හදන්ඩත් විශාල ගඩුල් ප්‍රමාණයක් අවස්්‍ය වෙලා තියනෝ ඔය රුවන්වැලි සෑය දුරගම් රඇතුමා හද වඳලදදත් මේ වගේ ඉතාම සක්තිමත් ගඩුල් හදන්ඩ පුළුවන් කෙනෙක් හොයාගෙන කියලා මහ වන්සේ සඳහ වෙනවා. ඇති මෙ වගේ ගඩුල් ඉදිකිරීම ගැන ගඩල් භාවිතය ගැන කතාගනට ඉතාාව දිකු ඉතිහාසත් තියෙනවා වගෙන කතාව තමයි ොතරින් කියයා ඒක මතතියාන්ට දුට ගමරැත්තුමා තමයි රුවන් වලි සෑ හැදේ වගේම ගැ ගඩල් භාවිතන් හදල් ලද චෛත්‍යයකි කියලා චෛත්‍ය හතරත්ව කුට අනිවරින් රුවන් වලි සෑ මතකතියායන්න එනට තවත් වැදගත් කලාවත මෙන්න මේ චෛතරී මතකතියාගම අපි ගඩල් භාවිතන් හඳපුු මොනාද. අබේ ගිරිය ජේතමානය ඒවගේම පොළොන්නරුවේ දෙමල මහ සෑය මෙන මේ දාගැත් මතකතියාගන්නේ අනිත්්‍යක පොළොන්නරවී රාජමාලිගය තිබා පරාක්‍රම්බාහු රජමාලිගේ. අතීතේ ගඩොල් බහුලෝ යොදාගත්ත බවට හොඳ උදාහරමයක් මොකක්ද මේ පොළොන්නරවි පරාක්‍රම්බාහු රජමාලිගේ හරි ඊළඟට අප බලමු හරිමි මෙතනත් වැදගත් කතාවති රසී ලංකාවේ හමුවන රාවිද්‍යා සාහක්ෂයනුව ත්‍රිස්තුපුර තුන්වන සියවසට පෙර කාලේදත්. යකඩ හත් හම්බර් යකඩ හා තබ කියන ලෝහවර්ග භාවිතයේ තිබිලා තියනෝ. ශ්‍රී ලංකාවේ. කොයි කාලෙද තුම්වන සව ක්‍රිස්තුපුර තුන්මන සියවසට පෙර එකතුර වාක්ක්‍යදේ හරිවැදදාන්න හරි ප්‍රිස්තුපුරුව තුවමන සීවසට පෙර සී ලංකාවේ. යකඩහා බ වැනි ලෝහවර්ග භාවිතා කොට ඇත්ත හරිදි වැල්දිදදේ. එතකොට හරි්‍යයන්ඩ මතකතියාන්ඩෝනි යකඩහා තම්බ හරි. තියනමොකද මේ එකත් පින්තූරේ මකතියා ඩ මතියන්නේ යකඩ නිස්සාරණය කිරීමට යොදාගත්ත උදුන යකන නිස්සාරණයට යොදාගත්ත උදුර තමයි මේ තියෙන්නේ එකත් ඔන්න පොඩ්ඩ බල්ලා මතකතියාගන්න නි පින්තුූර මෙන මේ වචන්තික මේ බලන්ඩ. මෙනම මේහන්ට ප්ලන්සිලාල්ිපි වල තින මේේ වචන කබර කියනමකක්ද කම්ආරහෙමනැත් තම් ලෝහ වැඩ කරන්න. මේ වගේ ඒවා අනිවාරය මහනෝ. ඊළඟට තම්බර කියන්නේ තම්බකරු. ඒළඟට උපස කියයන්න කවුද ෙලෙක් වැඩරන කෙනාඒකම් මතකතියාගම අපි වැදගත්ම කරුණු ඕවා ඊළඟට වැදගත් කාරණය මොක්ද අපිට හමුවන මේ තියන ගෘහ නිර්මාණ සිල්පේ ගැන කතා කරන කොට ආගි කවදනැගල ආගි න ගොටනැගලි තින ගෘහ නිර්මාණ හරි තුර ආගමි ගොඩන ගලිතමයි ගෘහ නිර්ණ ගන කතාකරට ආගම කොඩන ගලිතමයි දාග. චේතිකර හරි බෝධි කර මේෝ ගැන කොඩක් කතාක නො පස දේවාල මෙන්න මෙවා මතකතියාගන්න මේ ආගමික නෝන ගඩ ැගලි ගහ නිර්මාණ සම්බන්ධයෙන් වැදගත් වන ආගමක නොවන ගඩ නැගලි තුරක් නම් කරන්න වගේ අහණඬ පන පස් නේ එතකුට අපි මතගත යාගම රාජ මාලික නිවාස ඉළඟට අආරෝග්‍ය සහලා බලකොටු මෙන්න මේවා ඉතාම් වැදගත් කරුණු ඊළඟට දැන් වෙන මෙතන තානදක ප්‍රශ්නයක් නෑ හරි වාර්භා කහිපයක දීම හලතිෙනවා අපි බලමු ටිකක් මෙන්න මෙතන මෙතිීන්ට සාහිත්‍ය මුූලස්රණුව ලංකාවේදියුණ මුල්ම දාගැබ මොකක්ද මොකද ලංකාවේ හදපු මුල්ම දාගැබ ලංකාවේ හදපු මුල්ම දාගබ තමයි සාහිත්‍ය මුූලස්රණුව තූපාරාමේ එක අනිවාරෙන් මතකතියාගන්ඩ ඕනිිමයකි තූපාරාමය හරි පළමෝපී ඊළංගත මේ පින්තුර මොකක්ද මේ පින්තුර මොකක්ද බින්තලේ ක්ටක චෛත්‍යයේ ආයකේකාන්ටක චීතය ආයක හෙමනත්තම් වාහල් කඩ තමයි මෙතියන්නේ. ඟට වැදගත් දේවා මොනාද මෙන්න මෙතන තවතිනවා මේ දීන්නේ මෙන මටික මතකතියා න්න දාගබ ප්‍රධාන අංග. දාගැබක ප්‍රධානාන්ග තුනක් නම් කරන්න. ප්‍රශ්න කැහුත් මොකක්ද උත්රෙ දෙෙන්නේ. මෙන මෙවා මතකතියන මේ අුලාධ පුර කාලේ මැද කාලේ වන විට අනුලාාද කොරයුග තිබ් අග මොක්க்கකද දාගැබක. එක අත්තමයි පාදම பேසාවාලල්ලු ළන්ට ගර්බය මෙෝ දන්නව අනේද. එළඟට හතරැස් කොටුව ේවතතා කොටුව හරි මතකතියාන්නට කොත් කරල්ල. උඩිම තියෙනවා කොත්ත කොත්ත හරි මෙන්න මේ තමයි දාගපක අංග ඔන්න ඒතිකා අපි මතක්රගත් ඒළඟට මෙන්න තව චාල වැදගත් විසාාලම් වැැදගත් වගොත් තමයි මේ ඔක්කො වැදගත් නේත් දැම්බලම අප මෙන්න මේ මත යන්ට අනුරාධපුරයුගේ පොළොන්න්නරයගගේ යගතික මතකතියන් ලෙසිනිවාලට හරි අුරාධපුර යුගගේ තමයි මෙන්න මේ චෛතති හැදවී. අනුරාධපුර යුග තැනූ. චෛති දෙකක් නම් කරනෙ ඇහු දාගැබ් දෙකක් නම් කරන්න තු පරාමේ රුවන් වලි සෑය එලන්ට මිරිසවැටි අබේකිරි ජේතවනේ ඒවා මතකදයාගන්නනි ඊළඟට මෙම හදපු රාජවරුණන් අහන එක හනවා අන්න එතන දින පුතා හොඳර අවධනේ තියෙන්න්නේ නතකුට රුවන් වලි සෑ මිරිසවැට හදපු රයිතුමා කවද. මොන යුගෙද කිය හඳපුල තු අනන්වාාධපුරේගේ අන්රවාධකර යුග දුටු ගැමරයිතුමා. ළඟට, තූපාරාමය හදවන ලද්දේ කිනම් රයිතුමා විසින්ද එමනම් තුපාමය ඇදූ රජතුමා සහ යුග කාලේ දක්වෙ ක හන්ට පරැතුර තුූපාමය හැදුව රයිතුමා තමයි දේවන පේස රඇතුමා යග තමයි උන්ුරාධපුරියෝග. එඉලට වලගම්බ රයිතුමා තමයි මොකක්ද අබේ කිරිය හැදුවේ ඒත් අනුරාධපුරයෝගගේ එලට අනුරාධපුරයෝගේ හසෙන් රතුමා තමයි ජේතවනය ඔන්න හද ජේතවනය මහන්සෙන් රයිතුමා. පොළුන්නර යුගගේ තමයි මහා පරාක්‍රම්බාහු රජ්ජුරෝ මෙන්න මේ දෙමල මහ සෑය. එරට පොළොන්නරු කිරිවිහෙර අනිත් එක යුදගනාවදාගැබ දැදිගම කොටහෙර කවද හැදී මහා පාක්‍රම්භාව රයිතුමා පොළොන්නරයුගින්. එඉලට මහා පරාක්‍රම්භාහු රයිතුමා වගේම තවත් විේ රජගෙන කිටිය මේ පොළොන්න්නරයෝගේ නිසංක මදරයිතුමා නිස්සංක මලරඇතුමා තුවයි මේ රාංකොත්වර රාංකොන්ත්‍රහෙර හදනි කවුද නිසංකමලරයිතුමා රංකොත්වහෙර පොලොන්න්නරු යුගේ හරි දැන් ඊළඟට චීතිීකරයක් යනමොකට චීතික කලටිගින් තවත් නමක් කිය න් චීති කරටිගෙන තවත් නමක් ලියන්ට කියෙලා හකට වට දාගේ වටදාගේ දාගැබ වටේ දාගැබ ආවරණය වන විදිහට කුඩා ප්‍රමාණයෙන් කුඩා දාගැත් වලට මයි මේ හදල තින්නේ ඒවට මේ කියනවසාමන චේතිය කර එහෙමනැත්තම් වටදා ගෙවල් කියලා මිලට බලමු අපි ඊළඟවැදගත් කර්මය මෙතියන්නේ මැදිරි ගිරිය වටදාගේ. මැදිරීිිය වටදාගේක මතකතියායන පින්තුූරේ. එළඟට මෙන්න මේක අපි අනිවාරයෙන් මදකතියාගන්න ඕනි බෝධි ැර කතාගන්නට බෝධි ගරගැෙන කතාගනට මෙතියන්නේ කලාත්මකම බෝධිගරය. පිහිට ඇත්තේ කොහේද කලාත්මකම බෝධිගරය පිල්ලා න කුරුණයගල දිස්ත්‍රීකේ, නිල්ලක් ගම කුරණෑ කල දිස්ත්‍රීකේ, නිල්ලක් ගම තමයි නිිල්ලක්ක නිල්ලක්ක නිල්ලක් ගම තමයි කලාත්මකම, බෝධිගරේ පිටලතියන්නේ කුරුණෑගල දිස්ත්‍රීක්කේ. හරි ඉල්ළඟට මෙන මේ තිීන්නේ මේ බින්තුර මතකති යාආඩේ ඉල්ලක්කාම බෝධිගරයක මතකතියාගා්ඩ ඕනනි මේ මොකද මේ මැදිකරන්නේ බරෘක්ෂය බෝධිගරයට මැදිකරලාතින ෘක්ෂය තමයි බෝධ රෘක්ෂය හරි බෝධිය වටේ තමයි මේ බෝධිකාරය හඳලතිීන්නේ. ළඟට අපිබලට මෙන්න මේ පින්තුූර මතකතියන්ට පොන්න අරුව තුපාරම පිළිමගේේ තියෙනෙ පිළිම ගෙවල් ගැන කතා කන්නකොට පිළිම ගල් කියන මොනාදඇතරම ඇයි පිළම ගවල් හදලාදන්නේ පිළිම ෙවල් හදලාන්නේ බදු පළිම ැන්පත් කරළ ඒවා අවුවෙන් වැසිං අරසා කරන අනි පැතිෙන් වන්දනාමා කරන මිනිස්සුන්ට ජනතාවට සැද හැතියන්ට පහසුව සඳ ඒක මතගතියන්හරි එළඟට තවත්බලම අපි බැදගත්ම කරන්ට ක්මටිව කරමා මෙ මේ මතකතියයාන මේබන් රජරට සිි්ටාචාර සමය පිළිමගේවල් නිර්මාණය කරපු ප්‍රධාන සම්ප්‍රදායන් හි පැත්තිනො. පිළිමගේවල් නිර්මාණයකරපු ප්‍රධාන සම්පදායයි මේ තියන්නේෙ මකද ගන්ධකුටි සම්ප්‍රදාය එකක්. අනික ගෙඩිගේ සම්ප්‍රදාය අනිත්ක ලෙන් විහාර සම්ප්‍රදාය. හරි මේ වචනතිිකක් කියවල අනිවාරය මතක් කරගන්ඩ වෙනවා විභාගට ඔන්න සාර්ථකෝ යන්න්නඩම් මේ දේවාල ගැන කතා නොට මෙතන වැදගත්මකාලේ තියම මේකඉසසි අපි සිවදේවාල මේ පින් තුරතියනේ කොළන්නරුව. අංකත් දෙක සිවදේවාලය. හරි මෙතන තියෙනවා පැරණිම රජමාලිගේ පොළොනරයුගට ඇත්. මෙන මේ අක්මතකදයාම පොළොනරයුගටත් පැරරණම රජමාලිගේ තමයි අම්රාධකූර ඇතුළු නුවර පහිටලා තියෙන විජයබා මාලිගේ. පොළනරයුගේට අයත්. පැරණිම රජමාලිගේ. මේ තියෙන්නේ මේ නම තමයි අනුරාධපුර අන්රාධපුරේ ඇතුළ නුවර පහිටලා තියෙන විජේබා මාලිගේ විජේබා. ි ඒකත් අපි මතකතියාගෙන ඊළඟට ඔන්න තව විශාල කරුණු පවන තියෙනවා අපටි එත හාටික ඊළඟ වීඩියෝවෙන් අපිඉදිරිපැත් කරනවා දැනට අපි මෙන්න මේ කරු ටික මතකතියා මු තවන්න මේක පොඩම් මතකතියාගන්ඩ අන්රාධකොර යුගයේ බුද්ධ පතිමා තින ඉරියවත් තුනක් ඒරියවඋතුනමනාද මතක කරන්ඩවලට ලෙසි හින්දි හිතිි සැතපෙන හරි හිදිී හිටි සැතපෙන. ුද්පතිමාගැෙන කතාගනට ඊළඟට තාව වැදගත් කරණය තමයි. වලට අහඩ පුළුවන් හරි බරදිදාණන්න එහෙම බහුලවසේ ධ්‍යාන මුද්‍රාව හා වීරාසන ක්‍රම හිදි පිළිමවලදි මෙද හිදි පිළිමවලදි භාවිතාකර ඇත්ත කිව්වොත් හරි ද්‍යාන මුද්‍රාවයි වීරාසන හරි ක්‍රම. ඊළඟට මෙන්න මෙතන මතකතියාගෙන මේ ද්‍යනමුද වීරාසනය භාවිත කරපු හින්දි පිළිමවලට උදාහරණ. මේ හින්දිි පිළිමවලට උදාහරණ විදිහයට ඔන්න සමාධී බුදු පිල්ලිමේ කොහෙද අනුරාධ පුරේ අනුරාධපුරේ සමාදි බදුපලිමේ ඉලන්ට තොළුවිල බුද්ධප්‍රතිමාව මතකතියාගන්න. ඊළඟට හිටිි හිටිපිළිම අතර හරි සිටගෙන සිටන ඉරියාවෙන් තියෙන පිළිමාතර මන දරාධපුරින් හමවෙන්නේ. මෙතියෙන්නේ එකත් තමයි අව්කන පිළිමේ ඉළඟට රැස්වෙහර ආය මාලිගාවිල පිළිමේ ඒව මනාද අනුරාධපුරයුගගේ හුවන හිටිපිළිම එළඟට තවත් වැදගත් කතාවක් මෙට මෙතන තියෙනවා. මකක්ද මේ බාන්් මෙතන මෙන්න මේ කියන උත්තරාරාමේ උත්තරාරාමියට කියනවා ගල් විහාර ප්‍රතිමා කියලා උත්තරාරාමය එතකුට මේ ගල් විහාර ප්‍රතිමා ගැන කතා කරනකොට මෙන්න මෙතන මේ ප්‍රතිමා හැම ඉරියාවකම ප්‍රතිමා දකිල් ලබෙනු මේ උත්තරරාමේ හිට්ටි ඉදි සැතපෙන මෙන්න මේ උත්තරාමතකට මතතයාන්නේ හිටටී හින්දී සැතපෙන කියෙන සෑමැරියව්කම ප්‍රතිමා දකිින් ලැබෙන්නේ කියලා උත්රහතරද්ද එතන උත්තරරාමය ඇති එතකොට උත්තරරාමය කියලා නම් කරන්න ඔයාට අනිවාරය මේ දැන් කතා කරපු මේ වැදගත්ම කාරණය නම් මතකතියාගන්න ඕනි ීළඟට මේ පිළිත් පොඩ මතය මේ ප්‍රතිමාව මොකක්දමටී දම්බේකුඩ බෝසත් පිළිමේ මෙතියෙන්නේ දම්බේකුටඩ. ධම්බේකඩ බෝසත් පිළිමේ හරි හොඳට බල්ල මතකතියා මු දම්බේකුඩ බෝසත් පිල්ලිම්මය රි තවත් කිටි කරුණු කිහිපයක් මංවාලට තෝර්ලාතියාගත්ත මතගතතියා ගන්ද මේ සඳකට පහන. සඳකට පහන කියන ොක්ද සඳකටකාහ පහන කියෙන ොකන්ද කියලාහන්නට එම නැතම් ගොඩනැගි ප්‍රවේ ොට ඉදිරි. ගොඩනැගිල්ලට ප්‍රවේශ වන දොරටුව ලඟ ඉදිරියේ මුලින්මත් අපිට දකින ලැබෙන අඩ සඳ හැඩ ගල්පූරුවක්. අන්නේ අඩ සඳ හැඩේක ගල්පූරටකෙනත් සඳකඩ පහන කියලා. ඟ මේ සඳකට පහනේ තියන සත්තු ඒවා මතකතියානුට හන්සපේලී සිංහ හස්තිී මළඟට මේ අස්වය ගිනි දැල් පලාපෙති මේවා මෝස්තර එෙමදක්කි ලැබෙනවා හැබැයි මතගතියාන්නු වැදත් කානය තම මෙ මෙතන මෙන්න මේ කතාව මේ බෘසභ රූපය සඳර්කඩ පහනිං ඉවත්වෙන්නේ පොළොන්නරු අවදයේදී කිනම් බලපෑම් මතද හින්දු බලපෑම මත කියන කාරණය මතකතියාන්න ඕනි පොළොන්නරු අවදී හරි එහෙනම් අපි ඔන්න අදට මේ වීඩියෝ මෙතැන අවසන් කරනවා ඊළඟ දවසේ අපි තවත්වදගත් ප්‍රශ්නෝතර ටිකේ වගේ පළම්වාරයට අවස්්‍යනං තවත් වැදගත් කරුණට එකක් කිදිරිපත්කිරීමට බලාපොරත්තුවයෙනවා අඇතක් ඔබට මේ කරුණුටික ඉතාම් ප්‍රමාණුවත් මේ රුටික අදදින කරලා ඔබේ දැනම් වර්ධනකරට විශ්වාසයෙන් විභාගයට ඉදිරිපත් වන්න.